ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහා දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමඟ අසිරිමත් සවාදම් දිනිතීගෙන් ලද මෞබිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන් ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය අදත් සුපුරුදු පරිදි අපේ උරුමයන් පිළිබඳව වැඩසටහන මෙහෙවනු ලබන්නේ ආචාර්ය මදුසා චිරන්තනි ඉලංකෝන් මහත්මිය විසිනුයි. අයිබෝවන් ආදරණීය අසන්නනි, අපේ උරුමයේ වැඩසටහනින් අපි ඔබට පහුගිය සති දෙක පුරාම කතා කළා රුවන් වැලිසෑ චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ ගැන. අපි එතනදී ඔබට කිව්වා අපි අලිත් මතක් කරන්නන් ඒ කාරණාවම, මේ රුවන් වැලිසෑ චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ ගැන කතා කරනකොට ගොඩාක් ඓතිහාසික කතන්දර තිබෙනවා. ඒ කියන්නේ ජනප්‍රවාද, එතකොට මූලාශ්‍ර පොත්පත්වල සඳහන් සිද්වීම්, මේ විදිහට ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මෙතන බහුතරයක් දේවල් ප්‍රබන්ධ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඒ සියලුම කතාවල්, ඒ සියලුම විස්තරයන් ඔබට ඉදිරිපත් කරන්නේ ඒවා ප්‍රබන්ධ නිසාවත්, සාක්ෂි සහිතව සනාථ කරපු කරුණු කාරණා කියන නිසාවත් නොවෙයි. අපි ඔබට මේ සියලුම කාරණාවල් ඉදිරිපත් කරන්නේ ඒවා ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ඔබට අසා දැනගන්න පුළුවන්. ඒ වගේමයි මේ අපේ ප්‍රෞඪ අභිමානයක්. එතකොට මේ චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ ගැන කතා කරද්දී මේ තියෙන ජනප්‍රවාදත් ප්‍රබන්ධ කියලා බැහැර කරන්න හැකියාවක් අපිට නැහැ. ඉතාම රසවත් කතන්දර, ඒ වගේම අපිට බුද්ධාලම්බන ප්‍රීතියක් සිතේ ජනිත කරවන විදිහට, අතිමහත් වූ ශ්‍රද්ධාවක් ජනිත කරවන විදිහට තමයි මේ කතාවල් ගොඩ නැගිලා තිබෙන්නේ. එතනදී සෑම සියලු දෙම භෞතිකව අපිට පෙන්වා සිටින්නට නොහැකි වෙනවා. නමුත් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ මේ අහන දේවල් තුල අපි විසින් අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ කුමක්ද කියන කාරණාව ගැන. එහෙමනම් මාදරණීය අසන්නනි, අපි ඔබට කලින් සඳහන් කළා මේ චෛත්‍ය කර්මාන්තය ඉදි කරන්න පටන් ගන්නකොට සිද්ධ වුණ මූලික සිදුවීම් ගැන. ඉතින් ඊට පස්සේ අපි දැන් සර්ණමාලී දේවතාවියගේ නික්ම යෑමට එනකම්ම සඳහන් කළානේ, ඔබට මතක ඇති නේද? ඉතින් ඊට පස්සේ පටන් ගත්ත අපේ දුටුගැමුණු රජතුමා විසින් චෛත්‍ය ඉදි කරන්නට පොළව සකස් කරන්න. මේ පොළව සකස් කිරීම ගැනත් ඉතාමත් ඓතිහාසික කතාවක් තිබෙනවා. ඒ ඓතිහාසික කතාව වෙනත් කිසිදු ගෘහ නිර්මාණ ශිල්පයකදී අපේ රටේ අපිට අහන්න ලැබෙන්නේ නැහැ. වගේම වෙනත් විදෙස් රටකවත් මේ තරම් ගැඹුරින් සිටිය යුතු කාරණාවක ඓතිහාසික කතා පුවතක් සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒ කතාව ඔබට ඉදිරිපත් කරන්නම්. දැන් මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ ඉදිකිරීම පිණිස පොළව සකස් කරද්දී හරිම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙලා තිබෙනවා.
ඒ කියන්නේ හරිම ආශ්චර්යමත් විදිහට තමයි මේ බිම්සැකැස්ම සිද්ධ වුණා කියලා අපේ ඉතිහාස ග්‍රන්ථවල සටහන් වෙලා තියෙන්නේ. මූලිකවම මේ භූමියේ පොළව සකස් කරලා තිබෙන්නේ පතුලට විශාල ගල් කුට්ටි අතුරලා ඒ ගල් කුට්ටි මතට හුණු ගල් දාලා ඇතුන් ලවා පාගවලා තමයි පොළවේ යටම තට්ටුව සකස් කරලා තිබෙන්නේ. ඒ තට්ටුවට උඩින් කිරිමැටි තට්ටුවක් යොදලා ඒ කිරිමැටි තට්ටුව උඩ තවත් ගඩොල් තට්ටුවක් අතුරවලා තිබෙනවා. ඒ ගඩොල් තට්ටුවට ඉහළින් තද ගල් බොරළු තට්ටුවක්ම අතුරලා තිබෙනවා. ඊට පස්සේ වෙඬරු මැටි තට්ටුවක් ඒක උඩින් යොදලා තිබෙනවා. ඒ මැටි තට්ටු ඔක්කොටම උඩින් යකඩ දැල් බැස්මක් යොදවලා තිබෙනවා කියලත් පොත්පත්වල සඳහන් වෙනවා. යකඩ දැල් බැස්මට ඉහළින් බොරළු ගල් තට්ටුවක්, පලිඟු ගල් තට්ටුවක්, කළු ගල් තට්ටුවක්, නවනීල මැටි තට්ටුවක් ආදී විදිහට අතුරලා රසදිය මිශ්‍ර කරලා සකස් කරපු ගිවුලු මැලියම් තට්ටුවක් ඉහලින් අතුරවලා ඊටත් ඉහලින් අඟල් 8ක පමණ ඝනකමින් යුක්ත ලෝහ තහඩු අතුරවලා තිබෙනවා. ඒ ලෝහ තහඩු වලට ඉහලින් තල තෙල් වලින් තෙමපු රන් සිරියල් තවරු අඟල් 7ක් පමණ ඝනකමින් යුක්ත රිදී තහඩු ඇස්මක් යොදලා තමයි මේ අත්තිවාරම සකස් කරයි කියලා සඳහන් වෙන්නේ. ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සහ ඔවුන්ගේ චර්යාත්මක ක්‍රියාවලීන් මනාව විදහා දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමඟ අසිරිමත් සවාදම් දිනිතීගෙන් ලද මෞබිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන්. ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය. එතකොට ඔබට හිතන්න පුළුවන් මේ තරම් මහා විශාල ස්තූපයක් ඉදිකරන්න කොයි තරම්නම් රිදී තඹ ලෝහ වැය වෙන්න ඇතිද කියලා. එහෙම නේද? ඒකෙනත් බොහොම රසවත් කතන්දරයක් තිබෙනවා කොහොමද මේ අමුද්‍රව්‍ය සොයාගත්තේ කියලා. ඒ කතාවට අපි තව ටික මොහොතකින් ප්‍රවේශ වෙන්නම්. දැන් අපි මේ පටන් ගත්ත කතාව තව බොහොම රසවත්ම කොටසට ආවේ නැහැ. ඉතින් අපි ඒ රසවත්ම කොටස අහලයිමු ඊට කලින්. දැන් අපි කිව්වනේ මේ විදිහට බොහොම ශක්ති සම්පන්නව තමයි මේ චෛත්‍යයේ අඩිතාලම සකස් කළේ කියලා. ඉතින් දැන් මේ විදිහට මේ අඩිතාලම සකස් කරලා ඉවර වුණාම මේ චෛත්‍ය ඉදි කරගන්න උත්සාහ කරද්දී නව වතාවක්ම මේ පේෂා වලලු තුන පොළවට ගිලා බැහැලා තිබෙනවා. නව වතාවක් පේෂා වලලු තුන පොළවට ගිලා බැසලා තියෙනවා. එතකොට මේ කාරණය සිද්ධ වෙලා තිබෙන්නේ මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයන්ට අනුව මේ මහා ස්තූප රාජානන් වහන්සේ බොහෝ කාලයක් පැවතීම පිණිස චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත් කිරීමට තමයි මේ විදිහට පොළවට ගිලා බසින්නට සලස්වලා තිබෙන්නේ. මේ කාරණාව ගැන සඳහන් වෙන්නේ යම් යම් ඉතිහාස ග්‍රන්ථවල මෙන්න මේ විදිහටයි. මේ චෛත්‍යයේ පේශාවල් තුන ඉදි කරන්න ගඩොල් දස කෝටියක් පමණ වැය වෙලා තිබෙනවා.
එතකොට මේ තරම් විශාල විදිහට අමුද්‍රව්‍ය යොදලා ඉදි කරපු මේ මහා ස්තූපේ නිම කරවද්දී රජතුමා චෛත්‍යයේ පේශාවල් තුන බලන්න ඇවිත් තිබෙනවා. ඒ කියන්නේ නිරීක්ෂණ චාරිකාවකට ඇවිල්ලා එතුමන් බොහෝමත්ම සතුටපත් වෙලා තිබෙනවා මේක ඉතා හොඳින් ඉෂ්ට සිද්ධ කෙරුණා කියලා. හැබැයි පහුවදා උදෑසනම කර්මාන්තේ කියන්නේ චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ ගොඩනැගීමේ ඉදිරි කටයුතු සිද්ධ කරන කාර්මිකයන් කියන්නේ වඩුවන් පෙදරේරුවන් එතනට ගිහාම ඒ අය හරිම පුදුම වෙලා තිබෙනවා. මේ ගඩොල් දස කෝටියක් බැඳලා අවසන් කරපු මේ පේශාවල් තුනම පොළව මට්ටමට ගිලා බහැලා තියෙනවා දැක්කා. දුකින් එතෙරට යන්නයි බුදු හිමියනි නිබදේ නිවන් මගට යන සිත පහදා හිමි ගුණයෙන් සිතුවිලි උපුදා දෝතනගා බැතියෙන් සිරිපාවන් පදයක හිත නැවතී අමා සුභය දෙනුනා සිලි සිලියෙන් බෝපත් සෙලවී සසර කිමන් නිවුනා පහනක එළියෙන් මොහඳුර දුරු කෙරුණා පාද වඳිමි බුදු සමිගේ නිවනට යන මග කියනා වන්දේ වැලි මහසෑ වැලි මලුවේ සාදු කියා වැන්දේ සසර දුකින් එතෙරට යන්නයි බුදු හිමියනි නිබදේ නිවන් මගට යන සිත පහදා සිතුවිලි උපුදා දූතනගා බැතියෙන් සිරිපාවන්දේ. ඉතින් ඔවුන් විශාල පුදුමය වශයෙන් පුදුම වෙලා රජතුමාටත් දැනුම් දුන්නාම රජතුමා ආයෙමත් ඒ විදිහටම ඒ ගිලා බැසපු පේශාවල් උඩින්ම ආයෙමත් දස කෝටියක් ගඩොල්
අතුරලා පේශාවල් තුනක් ඉදිකරා. ඉතින් දෙවැනි වතාවටත් මේක මේ විදිහටම ගිලා බැස්. ඔය විදිහට නව වතාවක් මේ පේශාවල් තුන පොළවට ගිලා බැස්සට පස්සේ රජතුමා ගොඩක් බය වුණා. එතුමා හිතුවේ මොනේ අම්ම හෝ අසුබ නිමිත්තක් වෙන්නේ නැති කියලා. ඉතින් එතුමා අනුරාධපුර නගරයේ වැඩමවා සිටි මහා සංඝරත්නයන්ට වෙතට ගිහිල්ලා ඒ මහරහතන් වහන්සේලා සමගින් වැඩ සිටිය භික්ෂූන් වහන්සේලා 80,000ක් දෙනා එම ස්ථානයට රැස් කෙරෙව්වා. 80,000ක් මහා සංඝරත්නය පෙරටු කරගත්ත සංඝයා වහන්සේලාට සුවඳ මල්, බෙහෙත්, පිරිකර আদি සියලුම පූජා ද්‍රව්‍යයන් පිළිගන්වලා රජතුමා මේ කාරණාව උන්වහන්සේලා වෙත ඉදිරිපත් කළා. ස්වාමීනි, මා විසින් ඉදිකරනු ලබන මේ මහා චෛත්‍යයේ පේශාවල් තුන බැඳලා අවසන් වෙද්දීම නව වාරයක්ම පොළවට ගිලා බැස්සා. සේවෙන්නේ මගේ ජීවිතයට, එහෙම නැත්නම් මා විසින් ඉදිකරන මේ චෛත්‍යයට අන්තරායක් නිසාද? මේ පිළිබඳව ඔබ වහන්සේලා මා දැනුවත් කරනසේක්වා කියලා බොහෝම බැගෑපත්ව ඉල්ලීමක් කළා කියලා අපේ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ සංඝයා වහන්සේලා කිව්වා, දේශනා කළා රජතුමාට, නැහැ රජතුමනි, මේක කිසිම විදිහකින් අභාග්‍යයක් නොවේයි. අනාගතයේ මතුයම් දවසක මේ දීපේදීම අන්‍ය ආගමිකයන්, එහෙම නැත්නම් අන්‍ය තීර්ථකයන්ගෙන් මේ චෛත්‍යයට සිදුවේ හැකි උපද්‍රවයන් වැළැක්වීම පිණිසත් මේ චෛත්‍ය රාජෝත්තමයන් වහන්සේ බොහෝ කාලයක් ස්ථීරව පැවතීම පිණිසත් මෙහි ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතු නිසා ඊර්ති බල සම්පන්න මහරහතන් වහන්සේලා විසින් අදිෂ්ඨාන කරලා චෛත්‍යයේ පේශාවල් තුන නව වතාවක්ම ගිලා බැස්සෙව්වා කියලා සඳහන් කළා. ඉතින් ඊට පස්සේ රජතුමා ඉතාමත්ම සතුටට පත් වෙලා යලිත් මේ විදිහටම පේශාවල් ඉදි කරලා චෛත්‍ය කර්මාන්තය අවසන් කළා. ඉතින් අපි අද ගිහිල්ලා බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නේ අපි ඉතාමත්ම දර්ශනීය විදිහට අපිට පේන තියෙන මේ ලස්සන පේශාවල් තුන ගඩොල් 90 කෝටියක ශක්තිමත් අත්තිවාරමක් මත තමයි ගොඩනැගිලා තිබෙන්නේ කියලා ඔබට ඊළඟ දවසේ වන්දනාවි ගියාම සිහිපත් කරගන්න පුළුවන් මම මේ කියලා දුන්න ලස්සන ඉතිහාස කතන්දරේ. ඒක ලේසි පාසු කාරණාවක් නෙමෙයි කියලා දැන් අපේ ආදරණීය ශ්‍රාවක ඔබට වැටහෙනවා ඇති. මහා රහතන් වහන්සේලා විසින් ඉර්ති බලයෙන් නවවතාවක් පොළවට ගිලා බස්සවලා ගඩොල් 90 කෝටියක ශක්තිමත් අත්තිවාරමක් මත රන් රිදී මුතු මැණික් සියල්ල සහිතව ඉදි කරවපු ඉතාමත්ම දර්ශනීය චෛත්‍යයක්, ඉතාමත්ම පූජනීය වන්දනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තමයි ඔබ වන්දනා කරන්න කියන ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව පින් සිතිවිලින් පුරෝගෙන ඔබට මීළඟ දවසේ රුවන්වැලි සෑය වන්දනා කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් ආදරණීය අසන්නෙනි, මේ වගේම ඉතාමත්ම රසවත්, ඒ වගේම බොහෝමත්ම ආශ්චර්යමත් සිදුවීම් රසක් සමග තවදුරටත් අපිට කතා කරන්නට අපි තවත් දවසක හමුවෙමු. ධාතු ගර්භයේ සැකැස්ම ගැනත් කතා කරන්නට අපි යලිත් හමුවෙමු ඊළඟ දවසෙත් අපේ උරුමය වැඩසටහන තුළින්. ආයුබෝවන්. එහෙමනම් අදට අපේ උරුමයන් පිළිබඳ වැඩසටහන සමගින යන්නටයි සූදානම් වන්නේ. අදත් සුපුරුදු පරිදි වැඩසටහන මෙහෙවනු ලැබුවේ ආචාර්ය මදුසා චිරන්තනී ඉලංකෝන් මහත්මියයි. සම්බන්ධීකරණය සහ සංස්කරණය කළා රුවන් රත්නායක.
ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට මෙවැනි ගුණාත්මක වැඩසටහනකින් හමුවන්නට බලාපොරොත්තු වෙමින් අදට සමුගෙන යන්නටයි සූදානම. ආයුබෝවන්. ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහා දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමඟ අසිරිමත් සවාදම් දිනිතීගෙන් ලද මව්බිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන්. ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.